එවනත්නම් මං කොළඹ ඉන්න කැසිනෝකාරයන්ගෙන් ජාවාරංකාරයන්ගෙන් සල්ලි අරගෙන මං ගිහිල්ලා පාසල්වලට ස්පිරිතාලවලට බඩු බෙද බෙද යන්නේ නැහැ. අරේ මේ ගිහිල්ලා අරම බෙදලි ඉවරලා කයිවාරු ගන්න මිනිස්සු නෙමෙයි. ඒ බෙදන්නේ කාගේ සල්ලිද? කැසිනෝකාරයෝගේ සල්ලි, ජාවාරංකාරයෝගේ සල්ලි. ඒකට ඒ සල්ලිවල පිහිටෙන් මේ රටේ නායකයන් මිනිසුන්ට ඡන්ද දෙන්න එපා. දුන්නොත් තමුන්නාසෙලා තමුන්නාසෙලාගේ අනාගත පරම්පරාවට ද්‍රෝහි වෙනවා කියන එක මම මේ රටේ ජනතාවට මතක් කරලා දෙන්න ඕනේ. ඇත්තටම පළමුව කියන්න ඕනේ, සජිත් ප්‍රේමදාස මහතා කරන්නේ වරදක්ද? මොකද මේ රටේ පාසල් පද්ධතියේ දරුවන්ට පරිගණක අධ්‍යාපනය, තාක්ෂණික අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා පරිගණකයක් නොදුටපු ඒ දරුවන්ට පරිගණක ලබා දීම වරදක් හැටියට ඔබ සලකනවද? දෙවෙනි කාරණේ තමයි පාසල් වලට බස් රථ ලබා දීම. ඒක කොච්චර ප්‍රතිචාර දක්වන, කොච්චර ඉල්ලුමක් තියෙන, ඒ වගේම ආණ්ඩුව විසින් කළ යුතු කාර්යභාරයක්ද විපක්ෂ නායකතුමා මෙලෙස කරන්නේ? ඒ විතරක් නෙමෙයි, ඔහු කොවිඩ් වසංගතයේ කාලේ රෝහල් වලට උපකරණ ලබා දෙන්න හුස්ම කියන වැඩසටහන යටතේ ක්‍රියා කළා. මේ සියල්ල කරන්නේ දේශීය විදේශීය දානපතියන්ගේ උදව් ඇතුව. ඔහු හරියට කරන්නේ සර්දියල්ගේ ක්‍රියාවලිය. ඒ කිව්වේ තියෙන තැනකින් අරගෙන නැති තැනකට දෙන ක්‍රියාවලියක්. ඇයි මේක විවේචනය කරන්නේ? අඩු ගානේ තමන්ට යමක් කරන්න බැරි නම්, මේක දිහා බලාගෙන ප්‍රශංසා කරන්න බැරි නම් විවේචනය නොකර සිටීමනේ කළ යුතුව තිබෙන්නේ. අපි බලන්න ඕන හැම විටම කවුද හරි කියලා නෙවෙයි, කුමක්ද හරි කියලා. ඉතින් මේ දේ හිතාගන්න සරත් පොන්සේකා මහතාට සහ මේ විවේචනය කරන අයට බැරි නම් අපි මොකද කරන්නේ? ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි සජිත් ප්‍රේමදාස මහතාට ආධාර කරන කණ්ඩායමේ අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ඉන්නවා. අපේ වැටුපෙන් රජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මේ ක්‍රියාවලියට අපි මාසිකව අරමුදල් සම්පාදනය කරනවා. ඒ වගේම දානපතියන් ලබා දෙනවා. ඒ වගේම වෙනත් ආකාරයක ඔය උදව් කරන සමාජයේ පන්ති තිබෙනවා, ඒ අය අපිට උදව් කරනවා, සමාගම් උදව් කරනවා, විදේශීය අපේ හිතවතුන් උදව් කරනවා. මේ හැම දෙනාගේම සහයෝගයෙන් තමයි මේ සමාජ සත්කාර වැඩසටහනක් කරන්නේ. අපි අහනවා වෙන කිසිදු නායකයෙක් හෝ දේශපාලන පක්ෂයක් මේක කරනවද? This is Decision 2024.